නිවාඩුව හොඳින් ගත කරන්න. මේ දිනවල පවතින අවදානම් තත්ත්වය නිසා සියලු දෙනාම වගේ තමන්ගේ නිවස තුළටම වෙලා තමයි කාලය ගත කරන්නේ. සාමාන්‍යයෙන් නම් ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරපු අයට මේ ලැබිලා තියෙන කාලය ඉතාම දිගු සහ මන්දගාමී ස්වභාවයක් අරන් තියෙනවා. ඒ නිසාම දෛනික ජීවිතය මේ සති කිහිපේ මෙන්න මේ විදිහට ගත කරොත් නම් අනිවාර්යෙන්ම අලස භව මගහරව ගන්න ඕගොල්ලන්ට පුළුවන්. උදේම අවදි වෙන්න. උදේම අවදි වෙනවා කියන්නේ වෙනදා වගේම උදේ පාන්දර අවදි වෙන්න නෙමෙයි. සාමාන්‍යයෙන් නම් උදේ 7ටවත් කලින් අවදි වුණොත් නම් සාමාන්‍යයෙන් දවස ඉතාම හොඳින් ප්‍රබෝධමත්ව ගත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෛනික වැඩ කටයුතු උදේ 7 වගේ වෙනකොට පටන් ගත්තොත් දවස කාල සටහනකට අනුව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ 8:30ටවත් පෙර අනිවාර්යයෙන්ම උදේ ආහාරය ලබා ගන්න. මොකද සාමාන්‍යයෙන් වෙනදා උදේ රැකියාවට යන්න කලින් උඩින් කෑම ටිකක් කාලා ගියාට අපේ ශරීරයට පෝෂ්‍යදායි කොටස් බොහෝ වෙලාවට අපේ ශරීරයට ඇතුළත් වෙන්නේ නැහැ. කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් උදේ ආහාරය අපිට හොඳින් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ ගෙවන නිවාඩු දින කිහිපය ඇතුළේදී අපි උදේ 8:30ටවත් පෙර ආහාර වේලක් ලබා ගන්න පුළුවන් වුණොත් දවස ඉතාම හොඳින් ප්‍රබෝධමත්ව ගත කරන්න පුළුවන්. හැබැයි වෙනදා වගේම උදේ ආහාරය ගත්තොත් දවසේ අනිත් ආහාර වේලොත් අපිට මගහැරෙන්න නැත්නම් ඒවත් නිසි ආකාරයකට ගන්න බැරි වෙන්න පුළුවන්. උදේ 10ට පෙරවත් ස්නානය කරන්න. මේක සාමාන්‍යයෙන්ම කියන්නේ රැකියාවක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම උදේ 6ට නැත්නම් හවස 7ට තමයි අපි නාන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ඒ හින්දම අතුරු ප්‍රතිඵල විදිහට පීනසය, කොණ්ඩේ යෑම සහ ඉස්සොරි වගේ බොහෝ අතුරු ආබාධ අපේ ශරීරයට ඇති වෙලා තියෙනවා. ඒ නිසාම මේ දිනවල අනිවාර්යයෙන්ම උදේම නාන්න පුරුදු වුණොත් දවසම ඉතාම නැවුම්ව ගත කරන්න පුළුවන්. උදේ 10ත් 11ත් අතර සහ හවස 3:00 4:00 අතර කාලය තුලදී ඉඟුරු යෙදූ තේකක්, කොත්තමල්ලි කෝප්පයක් හෝ වෙනිවැල් ගැට රණවරා වැනි දෙයක් අනිවාර්යෙන්ම පානය කරන්න. මොකද මේ දිනවල තියෙන රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට නිවසේදී ගන්න පුළුවන් හොඳ ප්‍රතිඔක්සිකාරකයන් වශයෙන් මේ දේවල් අපි හඳුන්වනවා. ඉතින් ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට වගේ දෙයක් උණුසුම්ව අපි උදේ දවල් පානය කිරීමෙන් අපේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යන්න අපිට හැකියාව තියෙනවා. හවස් කාලයේ ඉතාම කෙටි නිින්දක් ලබා ගන්න. සාමාන්‍යයෙන් විනාඩි 30ත් විනාඩි 45ත් අතර කාලයක කෙටි නිින්දක් අපේ ශරීරයට ලබා ගැනීම අපේ මානසික සුවයට ඉතාම වැදගත් වෙනවා. මොකද සාමාන්‍යයෙන් රැකියාවට ගියාම අපිට හවස නිින්දක් හෝ කෑමට පසුව සාමාන්‍යයෙන් අපේ ශරීරයට එන මැලිකම නිසා අපිට කෙටි නිින්දක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි කෑමෙන් පසුවම නිින්දට යන්න එපා. සාමාන්‍යයෙන් හවස් කාලයේදී ඉතාම කෙටි නිින්දක් ලබා ගන්න. මොකද මේ නිින්ද කෙටි නොවි පැයක් වගේ කාලයක් වුණොත් අපිට නොදැනීම ඒ නිින්ද පැයක් දෙකක් හෝ පැය තුනක් වගේ වෙලා අපි මුළු හවස් කාලයම නිින්දටම යොමු වෙන්න පුළුවන්. නිදහස් හැම අවස්ථාවකම පොතක් පත්තරයක් කියවන්න. සාමාන්‍යයෙන් වෙනදට නම් අපිට නිවාඩුවක් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම නිවාඩුවට එළියට යන්න, විවිධ ක්‍රීඩා කරන්න, හිතමිත්‍රාදීන් හමුවන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේ රටේ පවතින අවදානම් තත්ත්වයත් එක්ක අපිට ඒ දේවල් කරලා අපේ නිවාඩුව ගත කරන්න හෝ මානසික සුවයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපිට පුළුවන් පොතක් පත්තරයක් කියවීමෙන් අපේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්න. අවසාන වශයෙන් වෙනදා වේලාවටම නිින්දට යන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හෙට නිවාඩු තියෙන නිසා මම අද හැරිලා ඉන්නවා කියලා හිතලා ලොකු වෙලාවක් නිදි මරන්න එපා. සාමාන්‍යයෙන් අපි වෙනදා උදේ පාන්දර නැගිටින්න ඕන නිසා වේලස්සන නිින්දට යනවා වගේම මේ දිනවලත් සාමාන්‍යයෙන් නිින්දට යන්න. මොකද අපිට නිදිමැරීමක් සිදු කළොත් ඒක අපේ මානසික සෞඛ්‍යයට
ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන වගේම අපිට පසුදා නිවාඩු දිනයත් හොඳින් ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද උදේම අවදි වෙන්න අපිට අපහසු වෙනවා, දවසින්ම මැලිකමක් තියෙනවා. ඒ නිසා සුපුරුදු වේලාවටම නිින්දට යන්න පුරුදු වෙන්න. ඒ වගේම අවසාන වශයෙන් පුංචි අවවාදයක් දෙන්නම්. දවසේ වැඩි වෙලාවක් ෆෝන් එකේ නම් රැඳෙන්න එපා. බොහෝ තරුණ අය මේ නිවාඩුව ගත කරන්නේ මුළු දවසම ෆෝන් එකේ. හැබැයි අවසානයේ හිතේ මගේ නිවාඩුව කිසි වැඩක් උනේ නැහැ කියලා. නිවාඩුවෙන් නිසි ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වුණා කියලා. මොකද මේ නිවාඩුව හොඳින් ගත කළොත් තමයි අපිට පසුව වුණත් ඒ පිළිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් කරලා බලන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාලට නොදැනීම මේ දවස ඉතාම හොඳින් සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන්. තවත් මෙවැනිම වීඩියෝ බලන්න අපේ චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මෙවැනිම අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු.